ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නිනි. මේ පාස්වෙනිවල් දිනපතා ඔබ වෙත ගෙනෙන ආස්කමේ වචනයයි. අද නොවැම්බර් 16 වෙනිදා 2021 වර්ෂයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙනෙනවා. ප්‍රියාදරු දරුවනි, අද ජීවනයේ කෑම ක්‍රියාපොතේ 10 පරිච්ඡේදයේ 38 වගන්තියෙන් අපි මෙනෙහි කරන්න යනවා. මේ මාසේ අපේ තේමාව ශුද්ධ ආත්මෙන් වහන්සේ. අපි ගොඩක් කරුණු අපි ඉගෙන ගන්නවා, විශේෂයෙන්ම අපි පැහැදිලි කරගන්නවා එක එක වචන. විශේෂයෙන්ම අද අපි පැහැදිලි කරගන්න යනවා බයිබලයේ ඇයි මේ වචන පාවිච්චි කරන්න කියලා. එහෙනම් අද සඳහන් වෙන්නේ දෙවියන් වහන්සේ ශුද්ධාත්මයෙන්ද බලයෙන්ද නාසරීය ජේසුස් වහන්සේ ආලේප කළ බවත්, දෙවියන් වහන්සේ උන්වහන්සේ සමග සිටි බැවින් උන්වහන්සේ යහපත්කම් කරමින්ද යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ලන් සුව කරමින්ද ඇසුරුණු බවත් කියලා. ඉතින් මේ ස්ථානයේ පසුබිම තමයි කොර්නේලියස්ගේ ගෙදරට පේතෘස්ව අඬ ගහනවා. පේතෘස් දේශනා කරනවා, ඔහු ශුද්ධාත්මෙන් පිරෙනවා. ඒ පිරුණාට පස්සේ ඒ ගැන පැහැදිලි කරන්නේ පේතෘස් පැහැදිලි කරනවා මිනිස්යන්ට, මෙන්න මේකයි වෙන්න ඕන හැම කෙනාම ශුද්ධාත්මෙන් පිරෙන්න ඕන කියලා. එතකොට එයා උදාහරණයකට ගන්නේ ජේසුස් වහන්සේව. එයා ජේසුස් වහන්සේගේ වතුර බෞතිස්ම වෙලාවේ වෙච්ච දේ ගැන මෙතන සඳහන් කරලා කියනවා. දෙවියන් වහන්සේ නැත්නම් තාත්තා ශුද්ධාත්මයෙන්ද බලයෙන්ද නාසරීය ජේසුස් වහන්සේ වාලිප කළා. එතකොට කාරණා දෙකක් තියෙනවා, ශුද්ධාත්මයයි බලයයි. ශුද්ධාත්ම බලය කියන්නේ එකක් වෙන්න පුළුවන්, නමුත් ශුද්ධාත්මයෙන්ද බලයෙන්ද කියලා කියන කාරණා දෙකක්. මේක අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. නමුත් බයිබලයේ කියනවා ජේසුස් වහන්සේ ආලේප කළා කියලා. එතකොට අද දවසේ අපි ඉගෙන ගන්න යන්නේ මේ ශුද්ධාත්මයන් වහන්සේව සම්බන්ධව බයිබලයේ කතා කරද්දී බයිබලයේ එක එක වචන පාවිච්චි කරනවා. එතකොට මෙතන අලුතෙන් පාවිච්චි කරපු වචනේ තමයි ආලේප කළා කියන්නේ. ඉතින් ආලේපය ගැන කතා කරද්දී ආලේපය වෙනම පාඩමක්. ඊට පස්සේ දෙවියන් වහන්සේ උන්වහන්සේ සමග සිටි බැවින් උන්වහන්සේ යහපත්කම් කරමින් ගියා. උන්වහන්සේ දෙවියන් වහන්සේ උන්වහන්සේ සමග හිටපු නිසායි ඒවා පීඩා කරන ලද එන්න සුව කරා. එතකොට උන්වහන්සේ මේ ආලේප කරපු නිසා තමයි උන්වහන්සේට පුළුවන් වුණේ මේ විදිහට සුව කරන්න. ඉතින් අද වචන පහක් තියෙනවා අපිට ඉගෙන ගන්න. පළවෙනි එක තමයි අපි දැන් ඉගෙන ගත්ත ආලේප කිරීම කියලා. දෙවෙනි එක උන්වහන්සේ ශුද්ධ ආත්මෙන් පූර්ණ කිරීම කියලා බයිබලයේ සමහර තැන්වල සඳහන් වෙනවා. ශුද්ධාත්මෙන් වහන්සේ ලබා ගන්න කියලා සමහර තැන්වල සඳහන් වෙනවා. බෞතිස්මය කියලා සමහර තැන්වල සඳහන් වෙනවා. ඒ වගේම නිදහස් කිරීම, නිකුත් කිරීම කියලා සමහර තැන්වල සඳහන් වෙනවා. එතකොට ආලේප කිරීම, පූර්ණ කිරීම, බෞතිස්ම කිරීම, ලබා ගැනීම සහ නිදහස් කිරීම, මේ හැමදේම ශුද්ධාත්මන් වහන්සේට සම්බන්ධව බයිබලයේ කතා කරද්දී මේවා කියවෙන්න පුළුවන්. අපි ඒවල හරි තේරුම ඉදිරියේදී ඉගෙන ගන්නට යනවා. දේව ආශිර්වාදයෙන් පිරි ශුභ දවසක් වේවා. ආත්මන් වහන්සේගෙන් පූර්ණවන්න. ආමෙන්.